ලිංගිකත්වයේ කියන කාරණය පිළිබඳව අපේ අයගේ දැනුම කොතනද කියලා. මේ ලිංගික ගැටලුව අපි වහලා ඒක සම්පූර්ණයෙන්ම කතා නොකළ යුතු අනවශ්‍ය නුසුදුසු දෙයක් විදියට අඟවලා තියලා හිත යට කතා කරන්න කැමති නමුත් උඩින් කතා නොකරන කාරණයක් බවට පත් කරනවා. පැහැදිලිවම අන්තිමේ අපේට උපදේශණයට හෝ සමහරට නීති ඉදිරියට යන්නේ යම්කිසි වෙන ප්‍රශ්නයක් කියාගෙන. නමුත් මේකේ මුල් බීජය හටගන්නේ ලිංගිකත්වයෙන්. සුරාන්තය කියන කාරණේ කීයෙන් කී දෙනාද දන්නේ? පුරුෂ පක්ෂයට ඔක කොහොම හරි වෙනවා. සමහර අයට ඉක්මනට වෙනවා. සමහර අයට පරක් වෙලා යනවා. මේකනේ මීටර එකක් නැහැ. ඒක තමන්ට දැනෙන දෙයක්. බොහෝ වෙලාවට සමහර සුරතාන්ත විදි දෙක තුනක් කාන්තාව අත්දකිනවා. සමහර අය ළමයි තුනක් හතරක් හදලා හැබැයි සුරතාන්තේ වෙලා නැහැ. මේකට ගැටලුව අපි ප්‍රජනන ක්‍රියාවලිය කෙරුණට ලිංගික ක්‍රියාවලිය සිද්ධ වෙලා නැහැ. පුරුෂයා සුරතාන්තයට පත් වෙනවා සුක්‍රමෝචනයත් එක්ක. ඔන්න ගැටු දැන වැඩේ තියෙන්නේ පුරුෂයන්ට තරම් ඉක්මනින් සහ පහසුවෙන් කාන්තාවන්ට සිදුවන්නේ නැහැ. මේක තමන්ගේ හදවතට ඇඟට දැනෙන්න ඕන කාරණාවක්. පියයුරු වල හැඩය ස්වභාවයේ අතල දැනෙන ගතිය මුවට දැනෙන ගතිය. ඇයගේ බටක් මාසස් නැත්තම් තට්ටම් පේශි වල ක්‍රියාවලිය. ඇයගේ මුවින් නැගෙන කෙඳිරිලි. ඇයගේ දැස් අඩවන්වන ආකාරය. ඇය මුමුණන දේවල්. මතක තියාගන්න එක්කෙනෙක්ගෙන් ගන්න එක්ස්පීරියන්ස් එක තව එක්කෙනට ආදේශ කරන්න බෑ. කාන්තාවක් ලිංගිකව එක්වීම සඳහා මූලික ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ඇය තෙත්වීම කියන අපි කාරණය කියන බොහෝ අය වටහා ගන්නවා මේ ඇය සුරතාන්තයට පත් වුණා කියන කාරණය. එතන ලොකු වැරද්දක්. පැහැදිලිවම වැරද්දක්. ඒ සුරතාන්තයට පත් වුණා නෙමෙයි. එතකොට මෙතනදී අපි වැඩේ නවත්තලා දැම්මොත් එයා තාම මග බස් එකේ හෝල්ට් එකටවත් ආවේ නැහැ කියලා මතක තියෙන්න ඕනේ. සුදේව සමහර මහත්තුරුත් නෝනලත් මේ යහනේදී තමන් කොච්චර හොඳ ගුණ යහපත්ද කියලා ඔප්පු කරන්න පුදුම උත්සාහයකේද. මේ යහන්ගත වුණාට පස්සේ එකම නීතියයි ඒ තමයි අනතුරක් කරගන්න එපා. අනිත් කෙනාට අනතුරක් සිදු නොවන ඕනම ක්‍රියාවලියක් ඔවුන්ට ලිංගික තෘප්තියක් ලබන්න පුළුවන් නම් කලාට කමක් නැහැ. On the spot with Sudewa. සම්පූර්ණ වැඩසටහන නැරඹීමට සුදේව හෙට්ටිආරච්චි YouTube නාලිකාවට පිවිසෙන්න. දැන්ම සුදේව හෙට්ටිආරච්චි YouTube channel subscribe කරන්න.